උත්සව සමයට රට වසනු ඇතැයි සිතුවත් ඒ සිදු වුණේ නැහැ. ඒ කොයිතරම් අවදානමක් වුවත් මේකේ වෛරසය නිසා කඩා වැටුණු ව්‍යාපාරිකයන්ට පුස්ම ගැනීමට මේ පොඩි කාලය හෝ ලබා දීම එක අතකින් සැනසීමක්. යම් හේකින් ඒ සිදු නොවුණා නම් බොහෝ ව්‍යාපාරිකයන්ට දිවිනසා ගන්නට සිදු වෙනු ඇත. බැංකු ණය බාණ්ඩවල හිඟ මුදල් යන මේ සියල්ලෙන්ම මෙරි මෙරි ජීවත් වූ ව්‍යාපාරිකයන්ට මේ දින කිහිපය මැරෙන්නට යන අයට කෘත්‍රිම ශ්වසනය ලබා දෙනවා හා සමානයි. එහෙත් වගේ වගක් නැති බහුතර ජනතාව කිසිදු සෞඛ්‍ය පුරුද්දක් නැතිව සෙනක අතරින් පතර තෙරපෙමින් සැනකිලි මිහිර වේද ගන්නට සූදානම් වන අයරු ඇතැම් පළත්වල දෙක ගන්න පුළුවන් වුණා. ඇතැම් අයගේ මෝ ආවරණ කටේ නිකටේය. මීටරේ පරතරය සෙන්ටිමීටරය වී තිබේ. කිසිදු තැකීමක් නැති ඇතැම් පිරිසක් හැසිරෙන්නේ මේ ලෝකයේ තියා රටේවත් වසංගතයක් නැති ගානටයි. කෙසේ වෙතත් වසංගතය ජනතාවට පමණක් නොව ආණ්ඩුවටද අමතක වී ඇත්තේ එක වෙලාවකට සිතන තැනකට පත් වෙලා තියෙනවා. ඒ තරම් මේ ආණ්ඩුව ප්‍රශ්න පිට ප්‍රශ්න කරපිට දමා ගනිමින් පැටලෙමින් ඉන්න එක පැත්තකින් ධම්මික පැණිය වෙනුවෙන් සටනක තවත් පැත්තකින් ඉස්ලාම් ජාතිකයන්ගේ මලසිරරු භූමි දානය කිරීමේ අයිතිය වෙනුවෙන් කරෑරීමකයි. මේ ප්‍රශ්න දෙකටම ඉක්මන් පිළිතුරු ලබා දීමට නොහැකිව ආණ්ඩුවේ කල්මැරීම නිසාම අනාථ වී ඇත්තේ කොවිඩ් මර්ධන වැඩපිළිවෙලයි. ධම්මික පැණිය කොවිඩ් වලට හොඳද නරකදයි පරීක්ෂණ කිරීම අරබා මාසයක් කල් ගත වෙලා තියෙනවා. ජනතාව තවමත් එම ධම්මික මහතාගේ නිවස ඉදිරියේ පොර කමින් ඉන්නවා. මේ කල්මැරීමේ ප්‍රතිඵලය නිසා දැන් හතු පිපෙන්නාසේ වෙත්තු ඉන්නවා. YouTube මාධ්‍ය වේදියෝ කිසිම සෙවිල්ලක් බැලිල්ලක් නොමැතිව අහුවෙන රටේ වෙද්දුන්ව ඉන්ටර්විව් කරන තැනකටපත් වෙලා ඉන්නවා. ඇතැම් ප්‍රධාන රාජ්‍ය මාධ්‍ය ආයතනද පෞද්ගලික මාධ්‍ය ආයතනද හැමයි. YouTube එකේ කොරෝනා වලට බෙහෙත් ගෝණි ගණන් තියෙනවා. ලෝකයේ කොරෝනාවට වැඩිම බෙහෙත් හොයාගෙන තියෙන්නේ ලංකාවේයි YouTube බලන්නෙකුට සිතෙන්නට පුළුවන්. ඒ තරමට ඖෂධ ගැන තියෙනවා. එහෙත් මේන් එක පැත්තකින් රට ලෝකයට බෙහෙලුවක් සපයයි. තව පැත්තකින් දේශීය වෙදකම විකාරයක් කරනු ඇත. ඒ නිසා මේ අනවශ්‍ය ප්‍රචාරවලට රජය ඉඩ ලබා දිය යුතු නැත. එපමණක් නොව මේ එක එක බෙහෙත් නිසා ඒවට රැවටෙන ජනතාව කොයි මොහොතක හෝ අමාරුවේ වැටෙන්නට තියෙනවා. ඒ නිසා වහාම රජය මේ අනවශ්‍ය ප්‍රචාරණවලට තිත තැබිය යුතුයි. මීට අමතරව රජය පටලවාගත් අනිත් ප්‍රශ්නය වන්නේ ස්ලාම් මලසිරුරු භූමදානය සම්බන්ධයෙන් ඇති වූ අවුලයි. ඒ සඳහා තවමත් නිශ්චිත පිළිතුරක් රජයට නැහැ. රජය ඇතැම් ඇමතිවරුන් ඒ අයිතිවාසිකමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අතරම අධිකරණ ඇමති අලි සබ්‍රි මහතා ඒ වෙනුවෙන් සටන් වදිමින් ඉන්නවා. කොවිඩ් මලසිරුරු බෝමදානය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ගොනු කළ පෙත්සම් පවා බැහැර කරනු ලැබුවේ විශේෂඥයන් විසින් ජල මෝරාශ්‍රවලට එහරහා හානි වෙතයි කළ ප්‍රකාශ නිසායි. මහාචාර්ය මෙත්තිකා වෙතානගේ මහත්මියද එවැනි අවදානමක් මුලදී ප්‍රකාශ කරන තැනක සිටියා. එහෙත් ඇය දැන් පවසන්නේ එවන් අදහසක් තමන් ප්‍රකාශ කළේ කිසිදු සාක්ෂි හෝ සටහනකින් තොරව බවයි. පුදුමය නම් විරුද්ධ අදහස සමාජගත වී ඉවරයි. ඒ සමාජගත වීමේ ඛේදවාචකය නිසා අද ස්ලාම් මලසිරුරු වලලනවාද ආදාහනය කරනවාද යන්න ගැන දැඩි මතභේදාත්මක ප්‍රශ්නයකට අපි මුහුණ පා සිටිනවා. දැන් නැවතත් ඔවුන්ට බලාපොරොත්තු තබමින් මලසිරුරු ශීතාගාරවල තැන්පත් කරන්නට පටන්ගෙන තියෙනවා. මෙහි බරපතල තත්ත්වය වෙන්නේ මේ ආකාරයෙන් මලසිරුරු ශීතාගාරවල තබා ගැනීම එකේ වෛරස ආරක්ෂා කර ගැනීම හා සමාන ක්‍රියාවක් බැවිනි. ඒ නිසා මේ පියවර තව තවත් සෞඛ්‍ය වෘත්තිකයන් අමාරුවේ වැටෙන ක්‍රියාවක් බව කිව යුතුමයි. කෙසේ වෙතත් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් පවා ඒ සම්බන්ධයෙන් ගැටලුවක් නැතයි කියා ඇති පසුබිමක අග්‍රාමාත්‍යවරයා විසින් බෝමදානය කිරීමට තැනක් බලන ලෙස දන්වා ඇතනම් එය ඉක්මන් කළ යුතුව ඇත. එසේ නොවනවා නම් ඉස්ලාම් පූජකවරුන් සමග එකගත්වයකට පැමිණ ඒ මලසිරුරු ආදාහනය කළ යුතුයි. මේ සිදුවීම නැවතත් ඉස්ලාම් අන්තවාදය සාම්ප්‍රදායික ඉස්ලාම් ජනතාව බෙලිබා ගැනීමක් දක්වා වර්ධනය විය හැකි බව අප කිසිවෙකු අමතක කළ යුතු නැහැ. මේ වන විට රජයගෙන ඇති සාර්ථකම පියවරක් නම් බස්නාහිර පළාතින් පිටව යන අයට රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාව සිදු කිරීම. ප්‍රථමින් ස්ථාන 4කින් පටන්ගත් වැඩපිළිවෙල දැන් ස්ථාන 12ක් දක්වා පුළුල් වෙලා තියෙනවා. බස්නාහිර පළාතෙන් ආරම්භ වූ මෙම කොවිඩ් පොකුර අනෙක් සෙසු පළාත් දිස්ත්‍රික් සඳහාද පැතිරියාම නැවැත්විය හැකි එකම ක්‍රමය වන්නේ සංචරණයට දැඩි සීමා පැනවීම බව අමුතුවෙන් කිව යුතු නැහැ. මේ අහඹ පරීක්ෂණ ක්‍රමය නිසා දැනටමත් කොවිඩ් රෝගීන් 100කට එහා සොයා ගැනීමට සෞඛ්‍ය අංශවලට හැකියාව ලැබී තියෙනවා. එම පුද්ගලයන් 100 දෙනා පැතිර ගියා නම් තවත් පොකුරු 100ක් බෙහෙවීමේ අවදානමක් තියෙනවා. එහෙත් මේ ක්‍රමය නිසා ඒ අවදානමෙන් මිදෙන්නට සෞඛ්‍ය අංශවලටත් ජනතාවටත් හැකි වෙලා තියෙනවා. සතුටට කාරණය තමයි පසුගිය කාලය හා සසඳන විට දිනකට වාර්තා වන කොවිඩ් රෝගීන් සංඛ්‍යාව ක්‍රමයෙන් අඩු වෙලා තිබීම. කොළඹ දිස්ත්‍රික්කයෙන් පවා මේ වන විට හමුවන ආසාදිතයන් අඩු වී තිබීම විශේෂත්වයක්. විශේෂයෙන් දිනකට කොවිඩ් රෝගීන් 500ත් 900ත් අතර හමු වූ සංඛ්‍යාව අද වන විට ඊට අඩු මට්ටමකින් වාර්තා විය තිබීම විශේෂත්වයක්. එහෙත් තවමත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පවසන්නේ කොළඹ තත්ත්වය අවදානම් බවයි. ඔවුන් සඳහන් කරන්නේ ඒ හා සමානව කළුතර දිස්ත්‍රික්කය තුළද රෝගීන් වාර්තා
වාර්තාවේම වැඩි වෙන බවත් එයට හේතුව ස්ලාම් මල් සිරුර සම්බන්ධයෙන් නිසි තීන්දුවක් නොගැනීම නිසා ඇතැම් රෝගීන් රෝග ලක්ෂණ තිබියදී සැඟවීමට පෙළඹීම බවත්ය. ඒ නිසා අවදානම තවම මැකී නොමැති බව ඔවුහු සඳහන් කරනවා. එහෙත් යම් තර්මක රෝගීන් වාර්තාවේම අඩුවක් පෙනෙන්නට ඇති බවත් ඔවුන් සඳහන් කර සිටිනවා. මේ අතර කොවිඩ් වසංගතයේ විශාල කර්මාන්ත ශාලාවලට අභියෝගයක් වෙමින් යන අය දෙක ගන්නට තියෙනවා. මෙරට නමකිය ආයතනවල සිය ගණනින් රෝගීන් වාර්තාවන්නට පටන් ගෙන තියෙනවා. එයට හේතුව එකී ආයතනවල විශාල සේවක සංඛ්‍යාවක් සීමිත ඉඩකඩක් තුල රැකියාවල නිරත වීමයි. එහෙත් කනගාටුව නම් රට ලෝකීය ඔවුන්ගේ නිෂ්පාදනවලට විශාල වශයෙන් එල්ලෙන මොහොතක මේ අවධානය උදා වීමයි. ඒ නිසා එක් පැත්තකින් ආයතන හිමිකරුවන් කොවිඩ් සමග කරන අරගලය සියල්ලට වඩා අභියෝගයක් වී ඇති බව පේනවා. ගුවන් තොටුපළ විවෘත කිරීම ජනවාරි 15 වෙනිදා වෙන විට සිදු කිරීමට තීන්දුව කර තිබෙනවා. එහෙත් බ්‍රිතාන්‍යයේ ආරම්භ වුණු නව කොවිඩ් වෛරසයත් සමග දැන් ලංකාව පමණක් නොව ලෝකයේම ගුවන් ගමන් සම්බන්ධයෙන් ජලිත සිතන්නට පටන් ගෙන තියෙනවා. එයට හේතුව එකී වෛරසය PCR පරීක්ෂණයකට පවා නතු කර ගැනීමට නොහැකි වන නිසායි. එපමණක් නොව වෛරස ව්‍යාප්තිය වේගවත් වීම නිසා මරණ සංඛ්‍යාවද ඉහළ යා හැකි බැවිනි. ඒ නිසා ලෝකයේම දැන් සලිත වී සිටින්නේ මේ අවුල හමු වෙයි. එහෙත් කෙසේ හෝ ජනවාරි මාසයේදී ගුවන් තොටුපළ විවෘත කර සංචාරකයන් කැඳවීම ආරම්භ කරනු ඇත. ඒ සම්බන්ධයෙන් රජය උපරිම අවධානයකින් කටයුතු කරන බව දැනගන්නට තිබෙනවා. කෙසේ හෝ වේවා අවධානම දැනගෙන ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කර සංචාරක ශේෂ්ත්‍රය නගා සිටුවීම ඉතාම වටින ක්‍රියාවක් බව කිව යුතුයි. මේ වන විට කොවිඩ් රෝගීන් 40,000කට අසන්නයි. සතුටු නම් ඉන් රෝගීන් 30,000ක්ම සුව වී සිටීමයි. කෙසේ වෙතත් ආණ්ඩුව අවසානයේ හෝ හොඳ තීරණයක් අරගෙන තියෙනවා. ඒ කොවිඩ් වෛරසයට එරෙහිව එන්න තක් ගැනීමටයි. ඒ සඳහා හිටපු ජනාධිපති ලේකම් ලලිත් වේරතුංග මහතාට වගකීම පවරලා තියෙනවා. සැබවින්ම රට ඉදිරියට යා යුත්තේ ගෝලීය වසංගතයට එරෙහි ගෝලීය පිළියම් සමගයි. ඒ නිසා නියත වශයෙන්ම ඒ වෙනුවෙන් එන්න තක් මේ රටට අත්‍යවශ්‍යයි. දැනටම මරණ 200කට නොදැනුවත්වම ලං වැති මොහොතක හැකි ඉක්මනින් මේ එන්නත ගෙනවිත් ලබා දීම කළ යුතු හොඳම සාර්ථක ක්‍රමය බව අප සඳහන් කළ යුතුමයි. හැමදාම අපි දාන වීඩියෝස් බලන්න කැමති නම් පහල තියෙන රතුපාට බටන් එක බලලා අපිට subscribe කරන්න.